ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල උදකලා කර තිබූ සියලු ප්‍රදේශ යලි විවෘත වෙයි බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ලත් නිදහස් මෙරට කොරෝනා ආසාදනයේ වී සුවය ලැබූ පුද්ගලින් 32 දෙනෙකු රෝහල් වලින් පිට වෙයයි සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 477 දක්වා ඉහළට ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 3 ඉක්මවයි නිවැරදි ප්‍රතිපත්තීන් දනුව රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බව ජනපති අවධාරණය කරයි. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමු වෙයි. මතභේදයට තුඩු දී තිබෙන NCC ගිවිසුම යළිත් දේශපාලන කරණියට. මත්කුඩු. කාලගුණයෙන් රතු නිවේදනයක් නායම් අවදානම් ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් වන්න. දේශීය පුවත් වෙතයි දැනවදහනය. ජාල මහභාගයේ ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ විසින් සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 225කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිය දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වන දින මධ්‍යම රාත්‍රියේදී මහභාගයේ පොලිස් පසමේ නුගගහවත්ත පාර වැලිසර රාගම ලිපිනයේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225යි ග්‍රෑම් 969ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 24, 30, 50, 55 යන වයස්වල පසුවන වැලිසර හා හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවන්. වාහන දෙකක් යොදා ගනිමින් සහල් මිටි අතර ඉතා සූක්ෂම ලෙස සංගවා මෙම හෙරොයින් තොගය ප්‍රවාහණය කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුකෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් කොටුකොට ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමේ ග්‍රහණයක් සිදු කිරීමට සමත් වී තිබෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා සාදා තිබූ ගෝඩා ලීටර 500ක් නිෂ්පාදනය කරන ලද ස්ප්‍රීතු ලීටර 550ක් බැරල් 6ක් හා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද උපකරණ සොයා ගැනීමට සමත් වී තිබෙනවා. එෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔහු සුරාබදු ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙතර ගාල්ල මිටියාගොඩ ඩොමන්විල ප්‍රදේශයේ කුරුඳු වගාව සහිත වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය අද සමත් වුණා. මෙහිදී නිති විරෝධී මත්පැන් ස්ප්‍රීතු ලීටර 3ක් ගෝඩා ලීටර 180ක් ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය පුද්ගලින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග හුදකලා කළ කොළඹ බණ්ඩාරනායක මාවත සහ ජාල සුදුවැල් යන ප්‍රදේශ ජලය විවෘත කළ බව යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මෙරටින් වාර්තා වන COVID-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 925ක්. ඊයේ
මෙතර කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමග හොදකලක් කෙරෙනු කොළඹ බණ්ඩාරනායක මාවත සහ ජයල සුදුවැල්ල ප්‍රදේශ යලි විවෘත කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව මෙතෙන් සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක් හොදකලක් කළ ප්‍රදේශයක් ලෙස නොපවතින බවයි. මේ කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ අද උදැසන පැවති තත්වයයි. जायल सुदुवेल प्रदेश यलि विवृत किरीमे नडत्रुव दिसु आकारयै मे මෙතර යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූඩානේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතින් දින 47ක නිරෝධායන කටයුතු නිමා කළ පුත්කලින් 98 දිනකු අද සිය නිවස් බලා පිටත්ව ගියා. කුරුණෑගල යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායන කාල සීමාව නිමා කළ ගුවන් සහ යුද හමුදා සෙබළුන් 61 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. ආද මෙතනින් ගියාට පස්සේ ඕගොල්ලෝ ගෙවල් වලට ගිහිල්ලා තව දින 14ක කාල සීමාව නිරෝධායනට ලක් වෙන්න වෙනවා. ගෙදරින් කොහෙටවත් යන්න නැතුව ගෙවල් ඇතුළට වෙලා ඉඳලා නිවසින් පිට යන්න නැතුව ඉන්න ඕනේ කියලා වගකීමක් ඕගොල්ලන්ගේ. ඉන්දියාව සහ බංග්ලාදේශයේ යුද පුහුණු කටයුතු සඳහා සහභාගී වී නැවත දිවයිනට පැමිණි සෙබළුන් 61 දෙනෙකු මෙලෙස සිය නිරෝධායන කටයුතු නිමා කර සිය නිවස් බලා පිටත්ව ගියා. ශ්‍රීලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුල පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනට ලක් වූ නාවික හමුදා සමාජිකයින්ගේ පෞල්වල සමාජිකයින් සහ අසල්වැසියන් 180 දෙනෙකු දින 14ක නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද දින සිය නිවෙස් බලා පිටත්ව ගියේ මේ ආකාරයෙන්. එමෙන්ම ඔලුවෙල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද අවසන් කණ්ඩායම වශයෙන් පුත්කලින් 19 දිනකෝ අදම මධ්‍යස්ථානයේ වෙතින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව ඔලුවෙල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සඳහා යොමු කර සිටි සියලුම පුත්කලින් මේවන විට පිටත්ව ගොස් අවසන්. වවුනියව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් නාවික සබලා සැරිසරු ස්ථානවල සේවය කළ පිරිස් පදිංචි වවුනියව ප්‍රදේශයේ පවුල් 30ක සමාජිකයන් වෙනුවෙන් පනපති බෝ ස්වයන් නිරෝධායන නියෝග ඊයේ දිනේවත් කර තිබෙනවා. වවුනියව තේකවත්ත පණ්ඩාරි කුළුම වවුනියව නගරය ආදී ප්‍රදේශවල පදිංචි පවුල්වල දින 21ක නිරෝධායන කාල සීමාව අවසන් කිරීම මත නිරෝධායන නියෝග එලෙසවත් කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ. ගල් කොස්කොඩ ප්‍රදේශයේ ජීවත් වන පුත්කලින් පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඊයේ ගල් හික්කඩුව දිසාරෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් පනව ඇති ඇඳිර නීති නිසා තම ගම්බිම් බලා යාමට නොහැකිව මේගමුව පොලිස් අධිකාරී කොට්ටාස බල ප්‍රදේශය තුළ සිරවි සිටි පුත්කලින් 2000කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත පිටත් කර යැවීමට පොලිසිය අද කටයුතු කළා. බස්සෛර පළාතේ තම ගම්බිම් බලට යාමට නොහැකි වෙච්ච පිරිස අධිකාරී ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්සා මගින් පෙන්වීම යටතේ නැවත ගම්බිම් බලා පිටත් කිරීමේ කටයුත්තේ මේගමුව පොලිස් කොට්ටාසයට අයිති පොලිස් වසංගල අය අපසු යැවීම තමයි අද දවසේ සිද්ධ වෙන්නේ. අද දවසේ 2000කට ආසන්න පිරිස තම ගම්බින් බලා යනවා. ඒ යැවීම ඉතාම ක්‍රමානුකූල විදිහට මේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවෙන් පස්සේ මේ අය පොලිස් නිලධාරීගේ බාරේ තමගේ ගම් ප්‍රදේශවලට ගිහින් මේ ප්‍රදේශයේ තමගේ නිවෙස්වල
ස්වයං නිරෝධ ආයතන සඳහා යෙදවීම තමයි සිදු කරන්නේ මේක ඉතාම ක්‍රමවත් ලෙස සැරසුම් කරපු වැඩපිළිවෙළ. කඩුනායක ආයෝජන කලාපයේ ක්‍රීඩාංගණයේ සිට ලංගම බස් රථ මගින් පොලිසිය මැදිහත්ව මෙම පිරිස පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා. මේ වැඩසටහන ඇත්තෙම හුඟක් හොඳයි. මාස දෙකකට වැඩි කාලයක් අපි බෝඩින් කරන්දී හිටියා. මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කරපු එක ගැන අපිට ගොඩක් සතුටුයි. බෝඩින් වල හිටියේ මහරගම ගෙවල්ලට අද තමයි යන්න ආවේ. ජනපතිතුමාට සහ ඉසිල් ආරක්ෂක නේදන්දී ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ යන්න කටියට යන්න සැලසුවට ගොඩක් සතුටු යන්න ලැබීම ගැන ඒ වගේම ජනාධිපතිතුමාට අගමැතිතුමාට පොලිස් මුළු රණවිරුවන්ට කොටෝම ස්තුතිවන්ත වෙනවා යන්න ලැබීම ගැන. පොලිසිය කරන වැඩපිළිවෙලට ගොඩක් සතුටුයි. ලොවපුරා සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලොවපුරා රටවල් සහ ස්වාධීන රාජ්‍ය 218කින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන 44,83,471ක් බවයි. කොවිඩ් වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාව තුල මරණ 1698ක් වාර්තා වීමත් සමග ඒ රට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 86,912ක් බව විදේශ වාර්තා සඳහන් කළා. අමරිකාවෙන් මෙවැනි විට ආසාදිතයින් 14,57,593 තිරකු හඳුනාගෙන ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් හඳුනාගෙනු නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,925ක් වනවා. මීට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය යන රටවල් වලින් මරණ 30,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ස්පාඤ්ඤ සහ ප්‍රංශය වැනි රටවලින් මරණ 27,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්වයේ වැඩිපීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණු පිටියා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින අයහපත් කාලකුණු තත්වයේ හේතුවෙන් දේවරීන් කටයුතුවල නිරත ප්‍රජාවට මුහුද යමින් වළකින ලෙසයි කාලකුණු පිටියා දෙපාර්තමේන්තුව වැඩිතුරටත් අනුතුරු වංගවමින් දන්වා තිබෙන්නේ. ගිනිකොන දිග බෙංගල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත වායුගෝලයේ පවතින අඩුපීඩන තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තත්ත්වයේ දිවයිනේ වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර මේ හේතුවෙන් දිවයිනේ නිරත දිග කොටසේ මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව දකුණු සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සෙසු ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන් නැගිනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම බස්නාහිර, දකුණු සහ නැගිනහිර මුහුදු ප්‍රදේශවල දීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඒතකොට එවැනි තත්ත්වයන් යටතේ සමහරක් කාලවලට ඒ අවට තියෙන ප්‍රදේශවල ගස් කොළන් වල අතු කඩා වැටීම් පහළවල් ගැලවී යාම් ඒ වගේ සංසිද්ධි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දීවර සහ නායක ප්‍රජාවට අපි දැනුවත් කරනවා දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු මුහුදු තීරයේ විශේෂයෙන්ම අඩුපීඩන කලාපයේ බිහි වෙලා තියෙන ස්ථානවල දීවර හා නායක ප්‍රජාව දීවර කටයුතු නෙලෙන්න එපා කියලා තමයි අපි දීවර හා නායක ප්‍රජාවකින් ඉල්ලා සිටින්නේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම දැඩි වර්ෂාපතනයක් අද දිනේදී දක්නට ලැබෙන බව අප ප්‍රාදේශීය වර්තාකරුවන් ප්‍රකාශ කළා. දැඩි වර්ෂාපතනයත් සමග ඇති වූ අකුණු අනතුරක් හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ නිවසකට හානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන්. දිවරිත ප්‍රතිපත්තියන්ට අනුව රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ ඊයේ පැවති අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවලි හා කර්මාන්තාංශයට අයත් ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් වැවලි සහ කර්මාන්තාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. වැවලි හා කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටලු නිරාකරණය සඳහා එහිදී සාකච්ඡා පැවැතුණා.
රජය සහ අනුපත් ආයතනවල පවතින ගැටලු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය දෙව සංස්ථාව සහ රාජ්‍ය වෙවිල සමගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරුණා. රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති වටහමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යාමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. මගේ ප්‍රතිපත්ති මොකද්ද කියලා. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් මට මේක කරන්න බෑයි කියලා අයින් වෙන්න ඕනේ. ඒක තමයි මට මම කියන්නේ. මට කමක් නෑ ලේකම්වරයෙක් වුණත් හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් වුණත් මම හරි ප්‍රතිපත්තියන්නේ. මම වැරදි දෙයක් කරන්නේ නෑ. මම කාටවත් හොරෙන් දෙන්න කියලා නෑ. මම කියන්නේ මම හරි ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ රාජ්‍ය සේවකයාගේ වැඩක් නෑ. ඉතින් ඒක නිසා රජයේ සේවකයන් හැටියට රාජ්‍ය සේවයේ ඉහළට ගෙන්න අපේ කරන හරියට කරන්න හැම ආයතනයක්ම ඉතින් ඕගොල්ලෝ උදව් කරන්නට ඕන ඒ වගේ අයට ඒ ආයතන වලටත් ඉහළට යන්න ඒවා පාඩු ලැබෙමින් තිබුණ ආයතනනේ නමුත් ඒවා අපිට විශාල ලාභයක් ලබන්න පුළුවන් ඒ වගේම විදේශ විනිමයක් ඉතුරු කර ගන්නට පුළුවන් ඒකට තමයි ඕගොල්ලොත් උදව් කරන්නට ඕන ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා උදව් කරන්න ඕන එහෙමයි හරි දෙය හරි විදියට කරන්න ඕන අහන්න ඕන මොකද්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මෙන්න ඒක ප්‍රශ්නේ වෙනම මෙන්න මම විසඳලා දෙන්නම් කියලා ඒක විසඳලා දෙන්න ඕන ඒක තමයි හරි ක්‍රම ඒක තමයි මම රාජ්‍ය සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පොසොන් රාජ්‍ය උත්සවය සම්බන්ධයෙන් අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා ඒ අනුව ආරෝග්‍ය පරමාලාභය යන තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදපළුවේදී පැවැත්වීමට නියමිතයි ආරෝග්‍ය පරමාලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් කමිටුව විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ මෙම තීරණයට එළඹ තිබෙනවා මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර වසර 2328ක් සපිරින මෙවර පොසොන් පොහොය COVID-19 වෛරස තත්ත්වය පාලනය කිරීමට රජය කෙන යන වැඩපිළිවෙලට හානි නොවන ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සමරීමටද එහිදී තීරණය වුණා. ඒ අනුව මිහින්තලා පුදුභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ සහ අටමස්ථාන ආශ්‍රිතව වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කපුරුක් පූජා සහ මාත්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීමද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරෙනවා. මිහින්තලයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැඟුණුවේ ධම්මරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි මෙරට ජනතාවගේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන ලෙස සමගී ජනපල පේකේ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සහ සමගි ජනපද වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. මේ වන විටත් අපේ රටේ දුක් විඳින ජනතාවට තෝරාගත්තු කොට්ටාසයකට පමණක් රුපියල් 5000ක් ලැබිලා තිබෙනවා. ඒ අපේ රටේ ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නයට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අපේ රටේ ජනතාවට ලබා දිය යුතු මේ මූල්‍ය ශක්තිය ලබා දීම සඳහා බ්‍රිතාන්‍ය ආධාර එක්සත් රාජධානී ආධාර ලබා දෙන්නේ කියන යෝජනාව මම ඉදිරිපත් කරා. මේ කොරෝනා ප්‍රශ්නේ නිසා විවිධ රටවල් තම තමන්ගේ රටවල ජනතාවට උපරිම ආර්ථික හයිය ලබා දෙනවා. උපරිම ආර්ථික සහන ලබා දෙනවා. ඒ රටවල් වලට එසේ කරන්නට පුළුවන් නම් අපේ රටට පුළුවන්කම තිබෙන්නට ඕන අපේ රටේ ජනතාව රැක ගන්න. රටේ ජනතාවට දිය යුතු උපරිම ආර්ථික ප්‍රතිලාභයේ සහනය ලබා දෙන්න. ඒක රජයේ වගකීමක් සහ යුතුකමක්. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමියගෙන් මම ඉල්ලීමක් කරේ අඩුම ගණනේ මාසකට 20,000ක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න ඕන මොහොතක දැනට දීලා තියෙන 5,000ක් පමණයි. ඉතිරි 15,000 මුදල වෙනුවෙන් හෝ මහ බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ ආධාර උපකාර අපේ රට වෙත ලබා දෙන්නේ කියන යෝජනාවයි මම ඉදිරිපත් කළේ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ජනතාව ජීවත් කර දෙන උදෙසා ලබා දෙන්නට ඕන උපරිම සහන ටික ලබා දෙන්න.
ජයල මහභාගයේ ප්‍රදේශයේදී රුපියල් කෝටි 225කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තුකයේ පසුපස මේවට විට රක්ෂිත බඳනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සිටින බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේ නරත් මහතා පවසනවා. හෙරොයින් පාසල් 200ක් මෙම මත්ද්‍රව්‍ය තුකයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කරලා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා සහල් මළුවල අසුරලා බෙදා හැරීමට සූදානම් කරලා තියෙන අවස්ථාවේ තමයි මේ වැටලීම කරන්න හැකියාව ලැබුණේ. ඒ නිසා ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය භාවිත කරන තැනැත්තන්ට ලැබෙන්න තිබුණු ඉතා විශාල තොගයක් මේ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඒ දක්ෂ මෙහෙයුම නිසා වැළැක්වීමට හැකියාව ලැබුණා. මේ මත්ද්‍රව්‍ය ජාලය තුල සිටින පසුපසින් මේ සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෝ කවුද කියන එක පිළිබඳව දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන පවත්වාගෙන යනවා. මෙය මෑත කාලයේදී ගොඩබිමේදී සිදු විශාල ප්‍රමාණයේ වැටලීමක්. මේ සඳහා අපිට විශාල මහන්සියක් ගන්න සිද්ධ වුණා. මොකද හේතුව ඉතාම සූක්ෂම ආකාරයෙන් ජවරම් කරුවන් මත්ද්‍රව්‍ය සහල් උරතුල සංගවලා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට රැගෙන යන්න ජාරමේ දෙන්න සැලසුම් කරලා තිබුණා. මේ වැදගත්ම දේ තමයි මේ කණ්ඩායම අපි දැනට විමර්ශන කරමින් පවතිනවා වැඩිදුර විමර්ශන. මේකේ ප්‍රධාන ජාරම් කරුව දැනට බන්ධනාගාරයේ සිටින අපි හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාරම් කරුවෙක්. ඔහු බන්ධනාගාර ගත වී සිටින්නේත් මත්ද්‍රව්‍ය ජාරම සම්බන්ධයෙන් අප විසින් නමු කරන නරුකඩ කටයුත්තක්. ඔහුගේ ප්‍රධානතම ගෝලෙක් නැත්තම් ඔහුගේ මුදල් වගේ දේවල් හසුරවන පුද්ගලයා තමයි මේ ජාරමේ යෙදුනේ. අපි ඔහුත් අතනරු ගත්තා. ඒ වගේම තවත් සැකකරුවෙක් ඔහුත් එක්තරා කාලයක බන්ධනාගාර ගත වෙලා හිටියා. ඒ දෙදෙනාම මේකට සම්බන්ධයි. ඒ වගේම මෙම ගෙනාපු කිලෝ 225කට ආසන්න ප්‍රමාණය කිලෝ 5-10 බැගින් දෙවෙනි නොයෙක් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා ලේබලය හරහා රැගෙන යන ඒගොල්ලෝ උත්සාහය තිබිලා තියෙනවා. නමුත් මම හිතන්නේ පොලිසියෙන් අවස්ථා කිහිපයක උත්සාහ කරලා දෙන ඒගොල්ලෝ කර්ෆ්‍යු පාසස් ලබා ගන්න ඒක ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඉදිරියේදී සැලසුම් තිබිලා තියෙන අත්‍යවශ්‍ය මුවාවෙන් මේ වාහන දෙක යොදාගෙන මේ දේ කරගෙන යන්න. ඉතින් ඒ බවට සලකුණු දැනවත් ලැබිලා තියෙනවා. තවදුරටත් මේක විමර්ශන අපි ඉදිරියට කරගෙන යනවා. මේ මත්ද්‍රව්‍ය තොගේ දැනට දකුණු මුහුදු තීරයට අෆ්ගනිස්තානයේ සහ ඉරාන දේශීමාව ඉදලා දකුණු මුහුදු තීරයට ඇවිල්ලා කඳාන ප්‍රදේශයට ස්ථාන කීපයක් ඔස්සේ රැගෙන ආවෝරයි ප්‍රදැනතරතුරු තියෙන්නේ. ජනතාවට සහන දීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මාතෙට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. जीवन आदाय मार्ग अहिम जनतावट सहन लबाती में वेपिवक आरंभ किसुगे अप्रैल मसेम सहन लबाती में क्रियात्मक राज्य रूपये मिलियन मुदलाक वैकहा लमा कटियत सह समाचार रक्षक अमात्यांशे प्रकाश करवा मेम वेपिलान समृद्धि लाभी पौल आसान वशेन लक्ष विसिहतरक पमन सह जीवन उपाय अहिमु पौल लक्ष विसिहतरक आसान प्रमाणी कट सहन सरसावा වැඩිහිටි දීමන වශයෙන් පුද්ගලයන් 625000කට ආබාධිත පුද්ගලයන් වශයෙන් 123641 දෙනෙකුට සහ වකුගඩු රෝගී පුද්ගලයන් 44291 දෙනෙකුට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා. එමෙන්ම කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජන ජීවිතය යථා තත්ත්වයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසු විප්‍රම සඳහා ජනාධිපති කාර්යසභාව प्रकाश विशेष साक्षण अमात्यांशेदी अमात्य पवित्र वन्यरच महात्मे प्रधान ඉදිරි මහමැතිවරණයේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රි පිරිසක් සමගින් තරඟ කිරීමට සූදානම් බව සමගි ජනපද වේකේ මහලේකම් රංජිත් මද්දම බණ්ඩාර මහතා පවසනවා. යද උදැසන සියත ටීවී ඔස්සේ විකාශය වූ සියත මොනිෂෝ වැඩසටහන සඳහා සහභාගී වෙමින් ආණ්ඩු පක්ෂයේ දාහිතිය 107 දෙනෙක්. මේ 107 දෙනාගෙන් 80ක් තරඟ වදින්නේ සමගි ජනපද වේකේ. 12 දෙනෙක් ඉල්ලන්නේ ඉතුරු 15 දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදිනවා. 15 දෙනා. ඔව්. ඒ කියන්නේ අපිට එච්චර අපේ පක්ෂයට අපේ පක්ෂ නායකත්වයට එච්චර
आकर्षण इवगेम ඕනකමක් තියෙනවා ඔක එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම පරාජය වෙද්දි අපි සම්දානගත විලා තරම් කරන්නයි ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන විශාල ඉල්ලුමක් තිබ්බා. ඔය එතුමගේ දේශපාලන චරිතය ගත්තොත් එතුමා බොහොම කැපවීමෙන් දේශපාලනය කරන පුජ්‍යලෙක්. එතුමට හොරකන් නරකනාම වෙන දේවල් එතුමගේ චරිතයේ නැහැ. එතුමා බොහොම සුපිරිසුදු දේශපාලනයක් කරන බොහොම කැපවීමෙන් දේශපාලනයක් කරන ජනතාවගේ හදවත් දිනාගත්ත බොහොම ක්‍රියාකාරී දක්ෂ දේශපාලන නායකයෙක්. ඒක නිසාම තමයි සියල්ලම මෙතනට එක්කහුවලා අපි අලුත් බලවේගයක් විදිහට අලුත් සන්දානයක් විදිහට අපි මේක ඉදිරිපත් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශනීය දෙයක් ගත්තොත් මම හිතනවා ලිබ්ගල් තුනක් උඩ එක්සත් ජාතික පක්ෂයේ දර්ශනීය රැඳිලා තියෙන්නේ. එක ප්‍රජාතන්ත්‍රවාදය, දෙක සමාජ සාධාරණත්වය, තුන ජාතික ඒකමුතුව. අපේ දෘෂ්ටිය වෙනස් වුණා, ගමන වෙනස් වුණා. ලෝකයේ අනෙක් රටවල් දකුණෙන් වමින් මැදට එනකොට අපි අන්ත දක්ෂිණාංශයට යන්න හැදුවා. න්‍යාය පත්‍රය එතනට යන්න හැදුවා. නව ලිබරල් වාදය නෙමෙයි එක්සත් ජාතික පක්ෂ දර්ශනය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් අපිට තිබුණේ. පොඩි මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙන පක්ෂයක් අපේ පක්ෂෙන් තිබුණේ. අපට දඬුවම් දුන්නු. දැන් අපි මේ දඬුවම තීරුම් අරගෙන හරි තැනට උරුම ගමනට පක්ෂය ගේන්න ඕනේ. අනෙක් පක්ෂවල මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නෑ. අපේ පක්ෂය තිබුණා. අවාසනාව ඒව ඔක්කොම නැති කළා දැන්. ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. එය අදකලම පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. අපි පහුගිය කාල සීමාව තුළ දැක්කා ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමට කිසිදු නියාමනයක් තිබුණේ නැහැ. නිෂ්පාදන දැවැන්ත ප්‍රමාණයක් නාස්ති වුණා. අලෙවි කරගන්න බැරි වුණා. මේ සඳහා යම් කිසි සංස්ථාවක් හෝ අධිකාරියක් රජයේ මැදිහත් වෙලා අතිකරන්න බැයිද මේ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා? ඔව් දැන් අපි පිළිගන්නේ පැ ලංකාවේ මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව පසුගිය වර්ෂ 5 තුල සම්පූර්ණ කෘෂි කර්මාන්තයේ කඩා වැටුණා. දැන් මිලදී ගැනීමේ මධ්‍යස්ථානවල මම ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් ඇති කළා. ඉතින් පස්සේ එකක්වත් හදලා නැහැ. ඊළඟට මිලදී ගැනීමේ යන්ත්‍රණ සියල්ල කඩා බිඳ දාලා ඉවර කරලා තිබුණේ. ඉතින් ඒක අලුතෙන්ම පටන් ගන්න ඕනේ. දැන් අලුතෙන් පසුගිය කාලය තුල ඇතිවෙච්ච ප්‍රශ්නෙට ඔබ දන්නෝ විවිධ ආකාරයෙන් රජයේ රාජ්‍යාංශයේ මැදිහත් වෙලා මිනදී ගත්ත අතිගරු ජනාධිපතිතුමා මේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එතුමත් මෑතකදී කිව්වා කෘෂිකාර්මික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපේ රජයේ විසින් අවශ්‍යම සකස් කරනවා. ඒ සඳහා නිශ්චිත මිලක් තියෙනවා. දැන් පළවෙනි වතාවටනේ භෝග වර්ග 16කට ස්ථාවර මිලක් නියම කරලා තියෙන්නේ. ඒ මිලට වෙන කෙනෙක් ගත්තේ නැත්නම් ඒ ප්‍රමාණය රජයේ මිලදී ගන්න නීතියෙන් බැඳිලා ඉන්නේ. ඒක තමයි සහතිකය. මේ තම් මේ රජයක් ඇවිල්ලා අයවැලේකණයක් ගෙනල්ලා මේක පීල් එකට දාගන්න ඕනේ. මේ ආරම්භය පමණයි. හෙට එච්චර කරුවල නැහැ කියලා විතරයි කියන්න පුළුවන්. ඒ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට සහය දක්වන දේශපාලන පක්ෂ මෙලෙස අදහස් පළ කර සිටියා. ඉදිරිවම මෙය එතුමාගේ ජනතාවාදී දේශපාලනයටත් ඒ වගේම සමගි ජන බලවේගයේ ජනතා හිතකාමී ප්‍රතිපත්තිවලටත් එල්ල කරන මරු පහරක් හැටියට මදකි. දේශපාලන කුහකත්වයේ ඊර්ෂ්‍යාව, පලිගැනීම, දඩයන් කිරීම විඳ දරාගෙන ජනතාවාදී ජනහිතකාමී නිත්‍යානුකූල සටනක් තුළින් අපි එතුමාව නිදහස් කරගන්නවයි කියන එක රශ කරන්න කැමතියි. මේවා කවදා හරි හෙළි වෙනවා. මේවා යටපත් කරගෙන ඉන්න බෑ. මේක රාජිත සේනාරත්නට තබපු අතක් නෙවෙයි. මේ රටේ අනාගතයේ එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉල්ලලා එළඹෙන සියලුම දෙනාට එරෙහිව තබපු අතක් හැටියටයි, මර්ධනයක් හැටියටයි අපි දකින්නේ. බියයි පලිගැනීමයි මත සිදුවෙන ක්‍රියාදාමයක් අපි ඒකට සූදානම්. විශේෂයෙන්ම මැතිවරණයකට මුණ දෙනකොට එතුමා නිදහසෙන් කටයුතු කිරීමට මේ අවහිරතාව ඇති කිරීම තුළ තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුළුවන් කියන ඒ හීනයෙන් තමයි මෙවැනි පියවරකට මේ අය දැන් අවතීන වෙලා ඉන්නේ කියන එක අපිට ඉතාම පැහැදිලිව පේනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා දූෂිතයින්ට, හොරුන්ට, වංචනිකයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මේගොල්ලෝ ආවේ ඒවා කරනවා කියලා. නමුත් එවැනි අය ආරක්ෂා කරමින්, එවැනි අය සමග ඩීල් දමාගෙන ගනුදෙනු කරමින් ඉතා සාමාන්‍ය සමාජයේ විය හැකි දේවල් වලට වැරදි සොයමින් මේ ප්‍රබල දේශපාලන කියන තරම් කොට ගන්නවා. මේක අපි දකින්නේ ඉතාම නිවට බියගුළු ක්‍රියාවක් හැටියට. බය අපි ලෑස්ති මේ අභියෝගය බාර ගන්න හිරගෙවල් අපට පුරුදුයි. පක්ෂයේම හිරගෙවල් වල දැම්මත් අපි මේ සටන ගේනවා ජයග්‍රහණයකට.
රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියේදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා. රාජ්‍ය සේවයේ අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒ අඩුපාඩු සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉදිරි මහමැතිවරණ ඉලක්ක කර ගැනීමෙන් තමයි එතුමාව අත්අඩංගුවට අරගත්තේ. සියලුම ජනතාව ඒකරාශී වෙලා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව නිදහස් කරගන්න කටයුතු කළ යුතුයි. ඔත්තුමියාක නංගල් අත්කාන මුන්නඩුපුගලේ මුන්නඩුපොම් என்பதை කුරිකොල්ල වරුමුගුන්ටේ. හෙටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. මට පේන්නේ නම් රජයට විරුද්ධව කතා කරන සියලු දෙනාගේම කටවල් වැහිීමේ ආරම්භයක්. මේක මම දකින්න දේශපාලන දඩයමක් ආරම්භ කරලා තියෙනවා වගේ කෙනෙක් තමයි මට නම් පැහැදිලි. ඒක නිකන් සාමාන්‍ය බොරු නෙවෙයිනේ. ද්වේෂ සහගත ලෙස, ඉතාම අසාධාරණ ලෙස ජනාධිපතිවරණය විනාශ කරන්න නැති කරන්න කරපු දේවල්නේ. මහා විශාල රංගනයක් නේ දුන්නේ. මෙතුමා දැන් දැනගන්න ඕනේ තමන් කරපු ඒ බරපතල වැරද්ද. අවභාවිතා කළා මංකොල්ල කාලා කොමිස් ගහලා නොඑක් විදිය චෝදනා අරගෙන අල්ලස් අරගෙන කටයුතු කරපු අයට අපදීලාද නිකම්ම නිකන් ඉන්නවා. ඇයි මේ අයට අර ආකාරයටම එවැනි ප්‍රතිශෝධන අපෙල්ලුම් පත්‍රයක් දාලා එයාට කටයුතු කරන්නේ නැත්තේ? අපේ ආණ්ඩුව කිසිම දේශපාලන පරිගැනීමක් කරන්නේ නැහැ. ඔය අනික් අය චෝදනා එල්ල කරලා එයාලත් අත්අඩංගුවට ගන්න ඕනි. මේ අත්අඩංගුවට අරගෙන තියෙන පුද්ගලයා එහෙම බරපතල චෝදනාවක් නැති කෙනෙක් කියලා කියනවනම් ඒකත් අමූලික පට්ටපල් බොරුවක්. ඒ හිඳ කාටවත් චෝදනා කරන්න බෑ මේ දේශපාලන පරිගැනීම් කියලා. MCC කිවිසුම කිසිසේත් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මපිල මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එපමණක් නෙවෙයි අපට දැන් තොරතුරු වාර්තා වෙනවා කර්මාන්ත අමාත්‍යාංශයේ සතුව තිබුණු ආයතනවල නඩු කටයුතු පවා සියල්ල ලබා දීලා තියෙන්නේ නීතිඥ හිජාස් හිස්බුල්ලා. එහි නීති නිලධාරීන් එම ආයතනවල ඉදදි රුපියල් 256,000ක මුදලක් එක දිනකදී පමණක් ගෙවලා තිබෙනවා නීතිඥ හිජාස් හිස්බුල්ලාට. එහිඳ ඉතා පැහැදිලි මේ රාජ්‍ය මුදල් අමාත්‍යාංශ මුදල් තමන්ගේ හිතවතුන්ට අන්තවාදයේ ප්‍රවර්ධනය කරපු මිනිස්සුන්ට වියදම් කරන්න විශාල් බදෝදීන් මහත්මයා පාර කපලා දීලා තියෙන විදිය ඉතා පැහැදිලිව පි. මේ යන විදියට මැතිවරණ කොමිසම කියපු දිනේට ඡන්දෙ තියන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියනවාද? මැතිවරණ කොමිසම කියන දිනේට ඡන්දෙ තියන්න පුළුවන්ද බැරිද කියලා අනාවැකි පළ කරන මං නම් අනාවැකි කරුවෙක් නෙවෙයි. ඉතින් අනාවැකි කරුවෙක් ගහන්න උන් ප්‍රශ්නයක් තමයි මගෙන් එන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුවිශේෂී කාරණයක් කියලා තියෙනවා. මෑතකම ප්‍රකාශයේදී කියනවා මේ වෛරසය ලොවෙන් තුරන් කිරීමට අපිට නොහැකි වේවි. වෛරසය සමග ජීවත් වන ආකාරය අපි තීන්දු කරගන්න වෙනවා. එහෙමනම් මේ වෛරසය කවදාකවත් තුරන් වෙන්නේ නැත්නම් ලෝකේ කවදාකවත් මැතිවරණ නැද්ද? කවදාකවත් අපි ආයේ පරණ ජන ජීවිතයට යන්නේ නැද්ද? ඒ වගේම මේ රුපියල් 5000 ඉඳලා බෙදා දෙද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි ඡන්ද නාම ලේඛනය භාවිතා කරා කියලා චෝදනාවක් එල්ල වෙනවා. පොදු ජන පෙරමුණේ ඡන්ද නාම ලේඛනය කියලා එකක් නැහැ. මොකද අපිට ඡන්ද දුන්න ලක්ෂ 89ක් ඉන්නවා. 69 කවුද කියලා දන්නේ නැහැ. ලංකාවේ පැතිවර්ණ නීතියේ තියෙන මූලිකම පදන තමයි ඡන්ද දායකයාගේ රාජ්‍යභාවය ආරක්ෂා කරගත යුතුයි කියලා. නාම ලේඛනය ඇත්තේද නැත, පැවතී හැක්කේද නැත, පවතින්නේ නැයි නීති විරෝධීය වහාම ඊට දඬුවම් කළ යුතුයි. ඒ වගේම MCC කිවිසුමේ වත්මන් තත්ත්වය මොකද්ද? MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ පත් කරපු කමිටුව ජනාධිපතිතුමාට වාර්තා කරලා තිනවා මේ සකස් කර ඇති ගිවිසුම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කරනවා. ඒ නිසා ඇමරිකා ආධාර බලධාරීන්ට මේ වෙන විට ආණ්ඩු පැත්තෙන් දැනුම් දීලා ඇති මේ ගිවිසුම කිසිසේත් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක. රට සංවර්ධනය කරා රැගෙන යාමට රජයට නිසි ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් වත්මන් රජයට එලෙස ප්‍රතිපත්තියක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රටේ ස්ථාවරභාවය ඇති කරන්න අප සියලුම ආර්ථික යුද්ධ ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. අපි දන්නවා මේක ලංකාව විතර නෙමෙයි ලෝකෙටම ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් ඒක තියාගෙන අපි නොදැනුවත්ව වැරදි ක්‍රියා කිරීම අනවශ්‍යයි. ඉතින් රජෙක් එක ස්ථාවරයක් තියන්න අවශ්‍යයි. මේක අමාරු කාලයක්. ඉතින් ආණ්ඩු අරන් තියෙන ක්‍රියාව අපි මීට පෙරගත් ක්‍රියාව මාස 3කට ආනනය කිරීම තහනම් කිරීමක් කියන එක මම හිතන්නේ ගත යුතු පියවරක්. නමුත් ඒකේ යම් කොන්දේසි සහිතව කරන්න අවශ්‍යයි. ඒකේ ගේන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒක ගේන්න අවශ්‍යයි. රටට අහිතකර තත්ත්වයක් බලපාන්න නැතිව. දැන් මේ අවස්ථාවේදී පන්දුල ගුණවාදන මැතිතුමා කියන්නේ ඊයේ කැබිනට් ප්‍රකාශක වශයෙන් යම් කොටස් එකතු කළා කටයුතු කිරීමක්. ඒ හැමනම් අපට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ.
අපිට ඒ නිසා මේ ස්ථාවර භාවයක් ඇති කරන්න මේ ජාතික ආර්ථික හදන එක අත්‍යවශ්‍යයි ඒකප මේ සම්බන්ධයෙන් රුපියලය අවප්‍රමාණ වෙන්න ඉඩ දෙන්නේ නැතුව කටයුතු කිරීම තමයි අවශ්‍ය වන්නේ ඉස්සෙල්ලා මේ කොරෝනා වෛරසය නැති කරලා ජන ජීවිත ආරක්ෂා කරන ඡන්දයත් කියලා වැඩක් නැහැ ජනතාව මරනවා ඒක ආරක්ෂා කළ කටයුතු කිරීම තමයි අප පක්ෂ ස්ථාවරය වත්මන් ධ්වජ අධිකරණයට කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්තිම විරක්කොඩි මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ රටේ ස්වාධීන අධිකරණයට ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීන පොලිසියට එයාගේ කටයුතු සම්බන්ධව මේ රජය කිසිදු ආකාරයකින් ඇඟිලි ගහලත් නැහැ ඇඟිලි ගහන්නෙත් නැහැ ඇඟිලි ගහයි කියලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා ජනතාව බලාපොරොත්තු ඉටු වන යුගයක එවන් බලාපොරොත්තු වලට පටහැනිව අපි කටයුතු කරන්නේ නැහැ නේ කිසිම කෙනෙක් නිහඬ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ අපි कोविड मर्दने करमीन मेतिवरने कट बाय नेतिबाव पिन्नने कोट मेतिवरने एपा एपा कियल क्या गहने अपिने में एकसा जाति का पक्षे सह ए आएगे कैडिच्च कांडायम एनिसा ये तर्के किसी दु साधारणत्वयक ने अपि राज्य हेटियट किसी दु तीरने विशेषम कोविड मर्दने ट अदाल රට විවෘත කිරීම ඇඳිරි නීතිය ලීල් කිරීම අනෙකුත් සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව සෞඛ්‍ය විශේෂඥ බලධාරීන්ගේ උපදේශවලට පටහැනිව කිසිදු තීරණයක් කරගත්තේ නැහැ කියන එක අපි වගකීමෙන් කියනවා ආණ්ඩුව කොරෝනා වෛරසය දේශපාලන වාසිතකා උපයෝගී කරගෙන නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේදී මාත පිටත හස් දක්වමින් කිසිදු විදියකින් ආණ්ඩුවට විරෝධයක් පළ කරේ නැහැ අපේ සහයෝගය දෙන්න අපි කව පාර්ලිමේන්තුව කැඳවන්න අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා සහයෝගය දෙන්නම් හැබැයි අද ආණ්ඩුව කොරෝනා රෝගීන් දවසෙන් දවස වැඩි වෙමින් තියෙද්දි කොරෝනා මර්ධනය පැත්තකට දාලා ආණ්ඩුව සූදානම් වෙලා ඉන්න විපක්ෂයේ දේශපාලනඥය මර්ධනය කරන්න විපක්ෂය මර්ධනය කරන්න අද මේ කොරෝනා ආසය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව කරේ දේශපාලනේ රට නියම වෙලාදී වැහුවේ නැත්තේ ඒ නිසා රෝගීන් වැඩි වුණත් ඒ නිසා හමුදාව දාලා මේක මර්ධනය කරන්න ගිහිල්ලා අහිංසක නාවික හමුදාවේ හරියටම මේ රෝගීන්ගෙන් 100කට 50කටත් වඩා වැඩි පිරිසක් ආසාදිතේ පත් කරේ ආණ්ඩුවට දේශපාලනය කරන්න උවමනාව තිබෙච්ච නිසා ඡන්දයක් තියන්න රට සූදානම් කියලා පෙන්වන්න පාසල් ඇරලා පාසල් දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න යනවා අපිට පැහැදිලිවම කියන්න තියෙනවා ආණ්ඩුව මේ හදන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හමුදාකරණය කරන්න මේ රටේ පාලනය අපි හමුදාවේ ක්‍රියාකාරීත්වය සමහර ක්‍රියාකාර දේවල් පිළිබඳ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපේ ගරුත්වයක් තියෙනවා හැබැයි ඒ ගරුත්වය තිබුණ කියලා මේ රට හමුදාකරණය කරන්න යන එක වැරදි දැන් රටවතා පුවත් කිහිපයක් කෙටියෙන් කොරෝනා වෛරසය සමාජගත විමක් මෙතෙක් සිදුවී නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යාංශය COVID-19 විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටු රැස්වීමේදී අනාවරණය කර තිබෙනවා. එම කමිටු හතුන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නයරජි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස් වුණා. එහිදී අමාත්‍ය පවිත්‍ර වන්නයරජි මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුල සිටම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෞඛ්‍ය ආරක්ෂිත විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ගත් ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මෙම තත්වයට හේතු වී प्रादेशिक मट्टमीन महाजन सौख्य परीक्षक वरुण सौख्यमात्यवरे प्रकाश कला कोविड-19 पालन सौख्य आरक्षित उपदेश अमात्यवरे जनता ලෝපුරා උද්ගත වී ඇති COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව පුරා පැවති ඇඳිර නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව නැවතී තිබූ ගමනාගමන කටයුතු නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. නමුත් ගමනාගමනය ආරම්භ කිරීමත් සමග COVID-19 වසංගතයේ නැවත ව්‍යාප්ත වීම වැළැක්වීම අරමුණු කොටගෙන රජය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි දුම්රිය ස්ථානයේ විෂ බීජ හරණය කිරීම ගුවන් හමුදාව මගින් සිදු කර තිබෙනවා. भगवंत पोलिस वसमट अयत गोल वधुये सरसरमी तूल लेबु वेलीमुको तेवत्ते वेटी सिटी वधु कामकर्वासी भगवंत पोलिस तूल लबा सिटी वेलीमुट प्रतिकार लबादीम सदा भगवंत पोलिस निरधारी नलधान्य वनजीवी कार्यालय भारतीय कड़ी करते बेनवा
එත්සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. දවස සුදුසු කරන තවත් පුවත් දැනකන්නෙක් වන්න www.cnews.lk අපගේ වෙබ් පිටුවට. යලි පොතමු රාත්‍රී 9:05ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.